No. Iya, tuh bandit di dan nenek. Hari itu hanya hari itu hanya hari. Putih ruko mati ragana. Ah, ni kan mi har gara. Ni la mio kiyone di. Ko har gara kan ta pusman ta. Amma di school ge adunna padam thamai gattappayo mokak padam danne man ahalenanne maa putai hori osi ge kathama si Mau
අර ජඩවන්න නේද හරි මම බෝඩ් එකට යන්නම් වීඩියෝ ඔන් කරන්න හැමෝම ආම ඉන්නවා වීඩියෝ ඔන් කරපු නැති අය හැමෝම වීඩියෝ ඔන් කරන්න සර් ඔකේ අනේ බලේ මම වීඩියෝ ඔන් කරලා සර් ඇහෙන්න ඇයි මගේ ෆෝන් එකේ දෝෂයක් ආ හිමද චුල බලන්න පුතේ වීඩියෝ ඔන් කරලා තියෙන ඕන මට ඒකයි නැත්තම් ඔයාලට පේන්නේ නෑනේ ඔව් අනිත් දැන ගොඩක් වීඩියෝ කරනවා ඔව් තව ඉන්නවා විසර වීඩියෝ ඔන් කරලා නෑ විසර වීඩියෝ ඔන් කරන්න IC හැර නම්බර් එකේ වීඩියෝ ඔන් කරලා නෑ වීඩියෝ ඔන් කරන්න ගොඩක් අය ඉන්නවා වීඩියෝ ඔන් කරලා නැති අය हमों वीडियो ऑन कराने होते हैं जिस साथ तो वीडियो ऑन कर लाने हैं जिहान वीडियो ऑन कराने हैं हमों में हाय අපි පළවෙනි පාඩමේ නැත්නම් පමංවල් දීලා තියෙන නිබන්ධනේ වෘතය එවගේ මිස්ථානීය යගේ කියන පාඩම් දෙක අපි කතා කරමින් ඉන්නේ වෘතයේ කියන පාඩම බොහොම පිළිවෙලට හැමෝටම තේරෙන්නේ ක්‍රියාකාරකම් සමගින් අපි බොහොම පිළිවෙලට අවසන් කළා අද ස්ථානීය යගේ කියන පාඩමේ අපි ලොකු කොටසක් අවසන් කරලා තියෙනවා එතකොට අද අපි බලමු ස්ථානීය යගේ කියන පාඩමේ දාන අතර ගොඩක් තැන්වල ඉස්සරහට යන්න පුළුවන් දෙ කියලා එතකොට දරුවනේ අපි ස්ථානීය යගේ කියන පාඩමේදී කතා කරන්නේ විශේෂයෙන් ලොකු සංඛ්‍යාවක් අපිට වචනෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියන්නේ කොහොමද ඉලක්කමෙන් දුන්නොත් වචනෙන් ලියන්නේ කොහොමද ඝනක රාමුවක පෙන්න ගන්නේ කොහොමද ඊට පස්සේ ඝනක රාමුවේ පෙන්නලා තියෙන එකක් ඉලක්කමෙන් ලියන්නේ කොහොමද වචනෙන් ලියන්නේ කොහොමද ඒ වගේ දේවල් ටිකක් තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ එතකොට දැන් පුතාලා දන්නවා සමහර සංඛ්‍යාවලට අපි සමහර නම් කියනකොට ඒවා චුටක් අපේ කනට ඇහිලා තියෙනවා චුටක් අඩුයි නේද පුතේ දැන් උදාහරණයක් විදියට ලක්ෂය කෝටිය දසකෝටිය නේද ඒ වගේ ඒවා චුටක් අපේ කනට ඇහෙනවා චුටක් අඩුයි නේද පුතේ හැබැයි අපි දන්නවා අපි 100,000 200,000 ඒ වගේ කිව්වොත් එම ඒ වගේ ඒ ආකාරයකට සංඛ්‍යා තමයි අපි ගොඩක් උනන්දුවෙන් කැපුවෙන් අපි කතා කරන්නේ නේද ඒක සාමාන්‍ය කර ලංකාවේ කියන සංඛ්‍යා අපිට කියවනවා ගොඩක් අඩුයි කියලා කියන්නේ මොකද ඒවා අපි භාවිතයෙන් චුට්ටක් يعني ඈත් වෙලා තියෙන්නේ නමුත් අපි අර අන්තර්ජාතික සම්මත ක්‍රමයේ කියනකොට සංඛ්‍යා අපි බොහොම පිළිවෙලට निराවුල ලස්සනට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා සම එක සංඛ්‍යාවක්වත් වරද්ද ගන්න නැතුව එක සංඛ්‍යාවක්වත් වරද්ද ගන්න නැතුව බොහොම පිළිවෙලට පුතලට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක සමගින් දරුවනේ මෙන්න මේ වගේ ගණන් වලදී ශ්‍රී ලාංකීය නාමයෙන් ඔයාලා කියනවද නැත්නම් අන්තර්ජාතික වශයෙන් ඒ විදිහට කියනවද කියලා ඒක ඔයාලා හොඳට අවබෝධ කරගෙන වැඩේ කරගන්න ඕනේ. මොකද නැත්නම් අපිට ගැටළු වෙන්න පුළුවන් ලියන සංඛ්‍යාව පුතලගේ වරදින්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලාංකීය නාමයෙන් ලිව්වට වැරද්දක් නැහැ. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අන්තර්ජාතික සම්මත ක්‍රමයෙන් ලිව්වත් වැරද්දක් නැහැ. කොහොම හරි ක්‍රම දෙකෙන් ඕනේ හැකින් ඔයාල හරියට ලියන්න පුතේ. එතකොට පුතාලට ගැටලුවක් නැතුව ඕනෑම ඕනෑම ගානක ලකුණක් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට අපි ඔන්න ඔය ටික ගිය සතියේ කතා කරලා අද අභ්‍යාස අංක දෙකේ මට මතක හිටිට මම හතර වෙලා ඉන්නේ.
අපි බලමු අද අභ්‍යාසාංග දෙකට ගිහිල්ලා පුතලට මේ වැඩේ ක්‍රමවත්ව පිළිවෙලට ඉස්සරහට කරගන්න පුළුවන්ද කියලා. ඒ වුණාදරයි. මෙන්න අභ්‍යාසාංග දෙක මම ෂෙයාර් ස්ක්‍රීන් දාලා තියෙනවා. හැමෝටම පේනවා ඇති කාටවත් ගැටලුවක් නැහැ. හරිද? හොඳට බලා ගන්න පුතාලා. අභ්‍යාසාංග දෙකේ මෙන්න මේ වගුවේ අපි ඉන්නේ. ඒ වගුව අපි කතා කරේ නෑ නේද පුතේ? නෑ සර්. ඒ ගානේ ඉඳලා පුතරගේ G ගාන දක්වා තියෙන සංඛ්‍යා ටික පිළිවෙලට ලස්සනට මෙන්න මේ වගුවේ ඇතුළත් කරන්න කියලා කියනවා. කලබල වෙලා කවුරුත් දාන්නේ නැහැ. සර් කියලා දෙනකම් බොහොම පරිස්සමට අහගෙන ඉනවා ඉස්සෙල්ලා. මෙන්න පුතරගේ පළවෙනි සංඛ්‍යාව. සර් ඔය කීවෙනි පිටුවද? පුතාගේ බලන්න පිටුව 20 පිටුව පුතේ 20 පිටුව. හරි සර්. හරි නේද? ආයිට් ඔව්. මෙන්න මේ වගුවේ මේ ටික දාන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න පුතාලා. මම වගුවේ දාන්නම්. එතකොට ඔයාලා මේ වැඩි හොඳට පැහැදිලි වෙනවා. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ සංඛ්‍යාව ගන්නවා. කොයි සංඛ්‍යාවද ඉස්සෙල්ලා ගන්නෙ? මෙන්න මේක. A. එතකොට මෙතනදී සංඛ්‍යාව දැන් මගේ දරුවා හැම කෙනෙකුටම වචනෙන් කියන්න පුළුවන්. හැබැයි වචනෙන් කියන්න කියලා කියන්නේ වචනෙන් කියන්න පුළුවන් නේද? එහෙනම් පුතේ මෙන්න මේ අගින්ම තියෙන ඉලක්කම් තුන අපි දාන්නේ මොන කලාපයකද? ඒකක කලාපයේ. එතකොට මෙන්න මේ කොටුවට මෙන්න මේ ඒකක කලාපය කියන කොටුවට අපි දාගන්න ඉස්සෙල්ලාම 0.52. එහෙනම් අපි මෙතෙන් දාගත්තා බිඳුව. හොඳට බලා ගන්න. ඊළඟට මෙන්න මෙතෙන්ට දාගන්නවා. ඊළඟට කීයද? 5. මෙතෙන්ට දාගන්නවා කීයද? දෙක. ඔන්න ලස්සනට මේ සංඛ්‍යා තුන දාගත්ත විදිය. කොහමද? 0.52. මොන කලාපයේද මේ? ඒකක කලාපය. මොන කලාපයේද? ඒකක කලාපය. ඊපස්සේ මෙන්න මේ සංඛ්‍යා තුන ගන්නවා 260 කියලා නේ පුතාලගේ තියෙන්නේ. 260 ගත්තා. මොකද බලා ගන්නද? ඒක දා ගන්නවා මෙන්න මේ සංඛ්‍යා තුනේ. මොකද බලා ගන්නද? මෙතන ඔයාලගේ තියෙනවා 2. මෙතන තියෙනවා 6. බෝඩ් එකට වඩා හොඳට පැහැදිලිව තියෙනවා. මෙතන තියෙනවා බිඳුව. ඔන්න පුතාලගේ මේ සංඛ්‍යාව දාපු විදිය. ඒක කලාපයේ ඉලක්කම් තුනක් ආවා. දහස් කලාපයේ ඉලක්කම් ගියක් ආවද? තුනක් ආවා. මේක කාටවත් ගැටලුද? නෑ. පුතාලා දානකොට දාන්න ඕන අනිවාර්යයෙන් මොන කලාපයෙන් ඉඳලාද? ඒකක කලාපයේ ඉඳලා. ඉස්සෙල්ලා මෙහෙන් දාන්නේ. මිලියන කලාපයේ දාලා මිලියන කලාපයේ දාලා එහෙම දාන්නේ. ඉස්සෙල්ලා දාන්නේ ඒක කලාපයේ, දහස් කලාපයේ, ඊළඟට මිලියන, ඊළඟට බිලියන. තේරුණාද රයි? මේක හැමෝටම පුළුවන් වෙනවා. කාටවත් ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන් ගා. තේරුණාද? ආරයි. හදාගන්න පළවෙනි එක ලස්සනට. ඔක්කොම අල්ලගෙන එක වතාවේ දඟලන්නේ නැහැ. පියවරෙන් පියවර යන්නේ. හදාගන්න ලස්සනට. මුද්‍ර බැලුව දෙන්න ඕන ලස්සනට. මයික් ඔෆ් කරගන්න. මෙන්න මම සර් මට සිග්නල් නැතුව ගියා. සර් ඔක ලියා ගන්න කිව්වද? ඔව් දැන් මම පුතාලගේ ටියුට් එකේ මේ වගුව දීලා තියෙනවානේ. පුතාගේ ඒක කලාපයේ දාන්න මේ සංඛ්‍යා තුන, දහස් කලාපයේ දාන්න මේ සංඛ්‍යා තුන. මෙන්න මේ ඒ කියන සංඛ්‍යා තමයි පුතේ අපි කතා කරමින් ඉන්නේ. ඒ කියන සංඛ්‍යා. හරි සර්, thank you sir. හරිද? right. ඊළඟට මම පුතාලගේ B කියන සංඛ්‍යාවට යනවා. මෙන්න B සංඛ්‍යාව. එතකොට ඒකක කලාපයේ තියෙන්නේ 250, දහස් කලාපයේ තියෙන්නේ 543, මිලියන කලාපයේ තියෙන්නේ කීයද? 3. දාන විදිය හොඳට බලා ගන්න. මෙන්න වගුවට ඇතුළත් කරන විදිය. හොඳට බලා ගන්න පුතාලා. මෙතෙන්ට දාන ඉස්සෙල්ලාම 250.
desiye panaha. Arida, right. Ilangada putalagi menna metenda danawa mama. Hondara balagana menna metenda. Desiye panaha lagada 543 tiyenne ya 543. 43. Ilangada putalagi 3 tiyenawa neda? ආ තුනේ ඉලක්කම දාන්න මෙන්න මෙතෙන්ට. හොඳට බලා ගන්න පුතාලා මෙන්න මෙතෙන්ට තමයි තුනේ ඉලක්කම දාන්නේ. මෙන්න මෙතෙන්. හරිද? එතකොට බලන්න කොමේ මිලියන කලාපේ ඉතුරු ඒවට ඉලක්කම් දාන්නේ නැහැ අපි. මෙතෙන්ට දැම්මා 250 මෙතෙන්ට දැම්මා 543 ඊළඟට ආවේ කීයද? 3. දැන් ගැළුවක් නැහැ නේද? හැමෝටම උදේ මේක තේරෙනව නේද? ඔන්න පුතාලගේ මේ වගේ ඉලක්කම් ටික දාගන්න තේරුණාද? ආරයි. දැන් 100 එක තනියම දාන්න බලන්න. තේරුණා. 100 එක තනි. ඔකේ අර පුතේ. දැන් 100 එක තනියම දාන්න බලන්න. තනියම දාන්න බලන්න ලස්සනට 100 එක. හොඳට කල්පනාවෙන් හදන්න ඕනේ 100 වටද ගන්න නැතුව. හරි සර්. හොඳයි තව දානා ඉන්නවා ටිකක් ඉන්න. හරි සර්. හොඳයි. හරි සර්. හරි පුතේ. හරි ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි. ආ. ඉවරයි සර්. ආ මෙන්න මම පුතාලගේ සී කියන ගාන්න යනවා. මෙන්න බලන්නකෝ සී. මේකද තියෙන්නේ? ආ. ඉස්සෙල්ලාම තියෙන්නේ පුතාලගේ කීයද? 275 නේද? ආ 275 මෙතෙන්ද දැම්මා. මේ තියෙන 275. ආ හොඳට බලන්න. 2යි 7යි 5යි 275. ඊළඟට මෙන්න මෙතන 275 ගන්න 0යි 0යි 4 නේද? උතන ඒ විදිහටම බලලා දානවා 0යි 0යි අනික 4 0යි 0යි 4. ඊළඟට මෙතන පුතාගේ තියෙන 43 නේද? ආ මෙන්න මෙතන පරිස්සමට දාන්න ඕනේ කීයද? 43. එතකොට 43 දාන්න ඕනේ මෙන්න මෙතන හොඳට බලා ගන්න. 4යි මෙතන තියෙන්නේ කීයද? 3. අන්න 43. එතකොට බලන්න කොමේ 275 එක කලාපයේ තියෙනවා 0යි 0යි 4 තියෙනවා දහස් කලාපයේ මිලියන කලාපයේ තියෙනවා පුතාලගේ කීයද? 43. ඔන්න ඔයාලා හදපු උත්තරේ ඔය වගේ පිළිවෙලට තියෙන්න ඕනේ. තේරුණාද? රයිට්. මෙන්න D. පුතාලගේ D ගාන මෙන්න මෙතන තියෙන්නේ ගැටුවක් කරගන්න එපා. D මෙන්න මේක. අපි බලමු D ගාන කොහොමද මේකේ පෙන්වන්නේ කියලා. මෙන්න D ගාන. ඩී ගානේ ඉස්සෙල්ලාම තියෙන 403 නේ. ආ පුතාල මෙතන දා ගන්නවා කීයද? 403. 403. ඊළඟට මෙතෙන්ට දා ගන්නවා 403 න් පස්සේ පුතාලගේ තියෙන 235 නේ. අන්න 235. 235. වැඩි ලේසියි නේ. ඊළඟට 275 නේ තියෙන්නේ. මෙන්න 275. පුතාලගේ 275 ළඟට තියෙන්නේ 259. අන්න මෙතෙන් දාගත්ත අපි කීයද? 259. 259. දැන් බලන්න හොඳ වැඩ පුතාලා. ඒකක බිලියන කලාපයේ තියෙනවා 259, මිලියන කලාපයේ තියෙනවා 275, දහස් කලාපයේ තියෙනවා 235, ඒකක කලාපයේ තියෙනවා 403. ඔන්න දාගන්නා විදිහ. මේක කාටවත් දැන් ගැටලුවක් නැහැනේ. හැමෝටම බොහොම පිළිවෙලට නිරවුල් දාන්න පුළුවන්. පුතාලට සර් කියලා දැන් වැදගත්ම දේ තමයි ඔයාලා පටන් ගන්න ඕනේ මොන කලාපයෙන්ද? ඒකක කලාපයේ
Orang ni mari ni kekalapi padang gandu ni, ni kekalapi padang gandu ni tentang gana buat ini sampurna itu terlagi warbina. Ini mana drai? Menama I gana dana. I mana ni ek? Mudah balan deh I. Kuda lagi I gani, ek kekalapi ini pansiya head. Meten deh mak kira pansiya head. Pansiya head. Ina kerjanya nama desi ni. Ah, meten dah dana mak iya deh desi. Motor balak ganda. Desi. Ila kerja ni, atasi anu tu nane. Meten dah dana aku tala. Atasi anu tu nane. Atasi ya, anu tu nane. Ila kerja ni nama. Utara kita ini kiri ada, bilangan kalau api ini tu na biterai, mana meten dekat nama kiri ada tu na, meten dekat nama kiri ada tu na. Dan mudah balan tu, ekak kalau api pansiya itu tiada nama, desiya tiada nama utara kita das kalau api, atasnya anu tu na, mana meten atasnya anu tu na utara kita tiada nama, bilangan kalau api kiri ada dia ni. Kata ajar luak nenir, boh mau pilih beli ada, last sendat putra ada dekaran ada pulua. Ilan F gana mana make F gana, ilan gana tani bahagian mana, F gana mana, F gana teva game mai, F gana teva game mai. Putra lagi F gana, istilah amat ini binduai hater, meten tidak ma, binduai hater. Patang gana yang hundir mati kerja gana monokalap, ini ekak kalap ini, kita mai tama dekak. Binduai hatta. Ina artinya nama desiya paha. Menama ek meten dagan nama kiri de desiya paha. Desiya paha. Ina artinya nama kita lagi harasi anu haiye. Meten dekat tak kiri de harasi anu haiye. Harasi ye anu haiye. Ina kerjanya nama hatalis paha, mana meten dua lagan nama kiri de hatalis paha, undur balak lagan de meten de kiri de hatalis. Deng hari de kara jadul wak nene de, orang putih, mepiya na sangkia, bapi pengen na dia kohomade, sangkia kalau boleh mengkar, nanti mereka deng hatar balar jie ke, jie ni mana mek, jie hamoran puluang hatar de taniya mana, atani hatar balar jie ke. Tamae kor ni lah dalam samar di off kerjaan deh. Right, aji kan ada mana tanya? Marisa. Madai. Marisa. Madai putih. Madai, madai. Marisa. Madai. Madali berasa. Madai. Madali berasa. Madai. Ibarai se, ibarai se. Ibarai se. Ibarai se. Tamat mai kon kerana dia orang. Hi, orang mana putala gian nama awasan gana te, mana awasan gana hundir baran te, mana ni awasan gana G, putala gian mana ni ek, ikamarunya hat lesi G gana, G gana istilah mesti ni harasiya tu na, meten dah nama kiri dah harasiya tu na, balagan hundir te. Saya itu dia kalau dua pit bus rendah ni. Anak hari itu, minde harasiya tu na. Orang putar lagi, kalau api ini kita harasiya tu na. Ina kalau putar lagi tiennye desiya tispaha, meten dah nama kiri de desiya tispaha. Desiya tispaha. Ina kalau tiennya binduai nama, meten dekat ta binduai nama ya. Hari esin ni deh. Bodegra dah hundra pahadir ni deh. Binduai. Binduai. Nah, bayar.
අන්තිමට තියෙනවා 275 පුතාලගේ මෙන්න මෙතන දා ගන්නවා කීයද 275 275 ඔන්න පුතේ පුතාලගේ සංඛ්‍යා කලාප වල වෙන් කරලා වගුවේ පෙන්න ගන්නා විදිය එතකොට මගේ දරුවෝ හොඳට මතක තියා ගන්න ඕනේ මේ සංඛ්‍යා කලාප වල වෙන් කරන්නේ මොන කලාපයේ ඉඳලාද ඒකක කලාපයේ ඉඳලා ඒක හොඳට මතක තියා ගන්න ඒකක කලාපයේ ඉඳලා තමයි අපි සංඛ්‍යා කලාප වලට වෙන් කරන්නේ ඒක එහෙම වෙන් කලේ නැත්නම් පුතාලගේ අනිවාර්යෙන් ගන්න මොකද වෙන්නේ වරදිනවා සමහර කලබලෙට බිලියන කලාපයේ ඉඳලා වෙන් කරනවා බිලියන කලාපයේ ඉඳලා වෙන් කරන්න පටන් ගත්ත තැන ඉඳලා ඔයාලගේ සම්පූර්ණ ගන්න මොකද වෙන්නේ වරදිනවා ඒ නිසා කවුරුත් බිලියන කලාපේ පටන් ගන්න එපා ඒක කලාපේ හැමෝම පටන් ගන්න මම මේ වගෝ දෙක ඉවත් කරන්නද හා සර් ඉතින් ඉවරයි අන්න රයිට් හැමෝම ඉතින් ඉවරයිනේ මුදේට තේරුම් ගන්න හැමෝම පුතාලට මේ අමාරුයි කියලා කියන පාඩම බොහොම පිළිවෙලට සර් පියවරෙන් පියවර කරගෙන යන්න තේරුණාද රයිට් හරි ඊළඟට මොකද බලා ගන්නද හයි මෙන්න මේක ඔයාලට කියනවා මෙහෙම කතාවක් මොකද අහගන්න පහත දී ඇති සංඛ්‍යා ඝනකරාම වල නිරූපණය කරන්න අන්න හරි ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් නේද පුතේ පුතාලගේ මෙන්න මේ තියෙන සංඛ්‍යාව ඝනකරාමුවේ පෙන්වන්නත් ඕනේ ඝනකරාමුවේ පෙන්නලා ඊට පස්සේ ඒක අපි වචනෙන් ලියන්නත් ඕනේ හරි ලේසියි නේද අර අපි වචනෙන් කියන්නේ කජු කනෝ වගේ වැඩක් නේ එතකොට ඉස්සෙල්ලාම් පුතාලගේ එකේ කූර තියෙනවා 10 කූර 100 කූර 1000 කූර 10000 කූර ලක්ෂයේ කූර එකේ කූරට බෝල කීයක් දානවද දෙකක් අන්න හරිය ඔකේ මේ ඔව් මේ කූරට බෝල කීයක් දා ගන්නවද දෙකයි ලස්සනට පුතාලා පාඩ පැන්සල් වලින් පාඩ කරන්න පුළුවන් හිමනම් ගොඩක් හොඳයි එතකොට පාඩ පැන්සල් වලින් ලස්සන පාඩ කරන්න පුළුවන් නේද පුතේ මම පාඩ පැන්සල් පිටියක් මුලින් ඕන කියලා කිව්වන්නේ ඒකයි එතකොට මම පොඩක් බෝඩ් එකට යන්නම් හොඳට බලා ගන්න පුතාලා පාඩ කරනකොට මෙන්න මෙහෙම කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා හොඳට බලා ගන්න හොඳේ නැහැ මෙන්න මට විනාඩියක් දෙන්න හරි පුතාලා ඝනකරාමුවේ පෙන්නකොට ඔව් මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් වටිනවා ලස්සනයි වැඩේ හරි අලංකාරයි මෙන්න බලන්නකෝ දැන් පුතාලාගේ මේ වගේ ඔක්කොම අඳින්නේ නැහැ පුතාලාගේ මේ වගේ ඝනකරාමුවක කූරක් තියෙනවා නම් පුතාලා මම පැහැදිලි කරානේ මේ වගේ අපි හිතමු එකේ කූරේ කියලා දැන් මේකේ බෝල කීයක් පුතාලා දානවද දෙකක් දාන එතකොට මේ බෝල දානකොට මම ඉදත් මේක ඔයාලට කිව්වා ඔහොම එහෙම කවුරු කැපෙන්න දාන්නේ කලබලයේද කලබලයක් නැහැනේ අපිට බෝල කැපෙන්න දාන්නේ නැහැ. වාල කරන්නේ බෝල දානකොට එකිනෙක ගැපෙන්න දාන්නේ බෝල. ස්පර්ශ වෙනවා කියලා අපි කියන්නේ. ඔන්න ඔහම මෙතෙන්ට මේ බෝලේ ඔහම ගැවිලා යන්න ඕන. පුතේ පුළුවන් නම් පාඩ පැන්සලක් අරගෙන මේක ලස්සනට පාඩ කරන්න ඕම ගොඩාක් හොඳයි. පැන්සලෙන් පාඩ කළත් වැරද්දක් නැහැ. ගෙදර ඉන්න නිසා පාඩ පැන්සල ඇති පුතාලාගේ. ඒ නිසා පාඩ පැන්සලකින් පාඩ කරලා ලස්සනට හදාගන්න. එතකොට මේ කූරේට බෝල කීයක් දා ගන්නවද? දෙකක් දා ගන්න. පුතාලට හැදෙන්නේ සර් බෝල දාන්නේ නැහැ පුතාලට එකේ කූරට බෝල කීයක් දානවද දෙකක් දා. තේරුණාද? හරි. ඊළඟට බලන්න ඊළඟ කූරට බෝල කීයක් දානවද කියලා. පහක්. පහක්. ඔව්. හරි පුතේ. ඔව් මේ කූරට බෝල කීයක් දානවද පුතාලා? පහක් දාන්න ඕනේ. ලස්සන පාඩ කරලා හදන්න හැමෝම. හා. ඔව්. කැමති උනාට කමක් නැද්ද? කියන්න පුතේ. කැමති පාටක් උනාට කමක් නැද්ද? දැන් බෝල පාඩම් ගන්න ලස්සනට වැඩේ කරන්න අයියෝ බෝල කීයක් දානවද පහක් කූර තුට්ටක් දී කරගත්තර කමන්න නැද්ද ආ ඔබතේ කූර ඉඳ මදි නම් හැබැයි පුතා එක කූරක් දී කරන්න එපා ඔක්කොම දී කරගන්න එක කූරක් දී කරන්න එපා කැතයිනේ ඔක්කොම දී කරගන්න හොඳේ කූර මදි නම් දී කරගන්න කමන්න නැහැ හරි සර්. හොඳයි. ඔන්න සරුත් දැම්මා. මේකේ බෝල දෙකයි. ඊට පස්සේ ඊළඟගේ බෝල පහක් දාන්න ඕනේ.
කම්බුරේ මොල් දාන්නේ සර්ගේ ලස්සනට එන්නේ මෙන්න මේ කූරේ බෝල නැහැ නේද ඒවට දාන්න එපා බෝල ඒ කියන්නේ කූරු දෙහිකට පුතලා බෝල දාන්නේ නැහැ ඊළඟ කූරේ බෝල කීයක් දානවද හයක් දාන්න ඕනේ මේකේ හයක් දාන්න බෝල එකයි දෙකයි තුනයි හතරයි පහයි Hai, bola hai, saya kecuba ke dalam serba musik yang tadi boleh, hai, boleh kiat dana wadah hai, gila nih kiat boleh kiat dana wadah dekat dana wadah, boleh dekat dana, ikai, dekat, onna boleh dekat, hari nih, onna lasem seru boleh deh, mau lagi apa ada gak ada kamak nih, deng mate, oke nih beda gak deh putih, mesan kiat, kok mau deh wacan yang kiat nih kini kata mai tama beda gak. Desiya hata dahas panas deka. Lassana apune liya ganna. Desiya hata dahas panas deka. Desiya hata dahas panas deka. Desiya hata dahas panas deka. Lassana apune liya ganna. Desiya hata dahas panas deka. Tau para kian nang haganda. Desiya hata dahas panas deka. Desiya hata dahas panas deka. Dasana kuri liya ganda. Desiya hata dahas panas deka. Hari se. Mudai, mudai. Hai. Mamputa lagi ilang ke gana te ana minami biki ana mutra balaga nde o samhara wasta wala gana keramu wala o juda kaga na bute samhara wasta wala gana keramu wala putra ke minami wagi tia nama eki ane ekai dahayai siyai ai ekai dahayai siyai ai ekai dahayai siyai yana di wasini to kota මේ පුතාගි ඒක කලාපේ කූරු තුන. මේ තියෙන්නේ දහස් කලාපේ කූරු තුන. මේ තියෙන්නේ ඊළඟ කලාපේ ඉති මේ වගේ සමහර ගණන ග්‍රාම වල තියෙනවා. හැබැයි ඉතින් ඒ විදිහත් වැරදි නෑ. සර් අර කියලා දුන්න 1 10 100 1000 ලක්ෂය. ඒ වගේ ආවත් පුතාලගේ වැරද්දක් නෑ. ඉතින් මේ ආකාර දෙකෙන් පුතාලට ගණන ග්‍රාම වදින්න පුළුවන්. ඒක නිසා සර් කවලමේ ආකාර දෙකම ගණන ග්‍රාම හදලා තියෙනවා පුතාලා එක ගැටලුවක් කරගන්න එපා පුතාලාට කැමති විදිහකට ගොඩක් අය පුරුදුලා තියෙන මෙන්න මේ විදිහට 1 10 100 1000 කියලා ගණන ග්‍රාමයේ බිංදු බිංදු වැඩි කරගෙන යනවා ඒක මේ වැරද්දක් නැහැ ඕනනම් අය කුට මේ වගේ ගණන ග්‍රාමයක් හදින්නත් පුළුවන් තේරුණාද රයිට් මේකේ පළවෙනි එක ස්ථාන ඉලක්ක වෙන කුරේ බෝල නැහැ ඊළඟකේ බෝල පහක් දාන්න ඕනේ නේද අන්න පුතාලා බෝල කීයක් දා ගන්නවද පහක් දා ගන්න එතකොට බෝල කීයද අපි දාන්නේ පහ. අපි බලමු බෝල පහ ලස්සන දාගන්න. මේකේ බෝල කීයද පහක් දාන්න ඕනේ නේද? ආරයි. මෙන්න පහ. 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලා කූර දිග මත නම් දික් කරගන්න. ඊළඟ කූරේ බෝල දෙකක් දානවා. 1යි 2යි ඊළඟ කූරේ බෝල තුනක් දානවා 1යි 2යි 3යි ඊළඟ කූරේ බෝල හතරක් දානවා 1යි 2යි 3යි 4යි ඊළඟ කූරේ බෝල පහක් දානවා 1යි 2යි 3යි 4යි 5යි ඊළඟ කූරේ බෝල තුනක් දානවා 1යි 2යි 3යි ඔන්න පුතලයි ගණන රාමුව
Segi cuta kaya dila wagi tin sir mausi kan dili hinda. Wala puluang par pele pensilin lasan ada putih. Ni wagi gan kramui par pensilin lasan par tegala hada ada puluang. Par pensil dadi alwi kinona dan pensilin par tegala gan. Itu wala lasan dero. Sang wala di kemati wili kira lasan dami wali kira ada puluang. Mari kia na mei gan na macin ingi kia ni muhumad. Tun mili ena pansi hatalis tun dahas desi panaha. Anna hari putih, hundai hundai, dan tiennu ane itu berarti, meti ini, ekek kalapa ya, binna meke ekek kalapa ya, meke dahas kalapa, meke mau pada million, hinaan tum million, pansiya hatalis tum dahas, desiya panah, ara laksa kodi vidhiya papa lagi ande ande pa, eh muno tamaru binna, eh mak ande ande pa, meser kia dene vidhiya ande, tum million, pansiya hatalis tum dahas, desiya panah. Tum million, pansiya hatalis tum dahas, desiya panha lasna kure liyagan do hunde warata gande pa, tum million, pansiya hatalis tum dahas, desiya panaha. 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 Sir. Okay, Anu Puti. Tum million, pansiya hatalis tum dahas, desiya panaha neda? Oh, tum million, pansiya hatalis tum dahas, desiya panaha. Kalapadika putala hariyata haduraganna. Etakota ona sankhyawak kiyanna puluwan. Hariyata e kalapen wala patan gatta nan, walata gana hadagenime gannuwak ne. Habai kalape waradda gattot mulu gana wala waradda ganna. Hariyata kalape haduraganna aga indala sankhyawa thuna gana tamai kalapa walata wen karaganna. Ekai seruko bohoma piliwelata wage putalata kiyala dunne. Okay, Anu Puti. Sir, vibhagayak thiyenawa kiyawane da learning college eken hama wishayama ඔව් තියෙනවා විභාගයක් තව ඉස්සරහට පුතාලා ඒක ගැන හරියට මතක් කිරීම කරන්න නම් ඈ හරි හරි මෙන්න පුතාලගේ C කියන ගාන ආ දැන් ඝන ග්‍රාමයේ පෙන්න ගන්න සර් ඕනේ නැහැ නේද පුතාලට ඝන ග්‍රාමයේ පෙන්න ගන්න සර් ඕනේ නැහැ නේද ආ ඉස්සරහ කලබල නැතුව පාඩුවේ ඝන ග්‍රාමයේ පෙන්න ගන්න ඝන ග්‍රාමයේ පෙන්න ගන්න බැරි කෙනෙක් ඉන්නවද සර් කතා කරා මට මේක ගණ ග්‍රාමුවේ පෙන්න ගන්න බෑ කියලා කියන්නේ මං හිතන්නේ හැමෝටම ගණ ග්‍රාමුවේ පෙන්වන්න පුළුවන් ඉස්සෙල්ලා මෙන්න මේ කූරට බෝල 5යි මේ කූරට බෝල 7යි මේ කූරට බෝල 2යි මේ කූරට බෝල 4යි ඊළඟ කූරු දෙකටම බෝල දාන්නේ නෑ ඊළඟට මේ කූරට බෝල 3යි මේ කූරට බෝල කීයද 4යි ඔන්න ඔය විදිහට පුතාලට ලස්සන ගණ ග්‍රාමුවේ බෝල ටික දාගන්න පුළුවන් ආ ඉස්සෙල්ලා ඉවරයක් කරගන්න අපි කලබල වෙලා එක පාට ඔක්කොම කරගෙන යන්නේ නෑ පියවරෙන් පියවර යන්නේ ඈ කාටද ගැටුම තියෙනවා නම් දාන්න මයික් ඔෆ් කරගන්න හරි සර් පෙන්වන ගණ ග්‍රාමයි හරි නේද පුතේ ගණ ග්‍රාමයේ පෙන්වන්න පුළුවන් නේද ඔව් මට මේක කවුද වචනයෙන් කියන්නේ හරි හරි සර් කියන්න හතලේ මම ගිම් හාන කියන්නේ 40000 මිලියන හතරිස්තුන් මිලියන
හාරදහස් දෙසිය හැත්තෑ පාලිය සිනිද වැඩේ දැන් කාරත් වරදින්නේ නේද තාපරක් කියන්නද හතලිස්තුම් මිලියන හාරදහස් දෙසිය හැත්තෑ පහ ලස්සන අකුරෙන් ලියාගන්න හරි සර් හොඳයි හතලිස්තුම් මිලියන හාරදහස් දෙසිය හැත්තෑ පහ ඉවරයි සර් හොඳයි අනිවාර්යෙන්ම හරියට කරන් කළා බෝල දාන්න වචනෙන් කියන ඉස්සර කියලා දෙන්න. වචනෙන් කියන්නේ කොහොමද කියලා ඉස්සර කියලා දෙන්න ඈ. උදාලවන වචනේ චුරා මතක් කරන්න කොහොමද මේක වචනෙන් කියන්නේ කියලා. හැමෝම ගණකරාමුවේ ලස්සනට පෙන්න ගන්න. හරි. අපි මේ එක්කෙනෙක්ගෙන් අහමු බලන්න මේ වචනෙන් කියන විදිය. සරම එක්කෙනෙක්ගෙන් අහනවා පුතාලගේ. සර මේ 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 තැනින් තැනින් තෝරගන්නේ නැත්තම් මේ විශේෂයක් කියලා කාටවත් නැහැ. හරි. බලමු එක්කෙනෙක්ගෙන් අහලා කියන්න පුළුවන් වේද කියලා. කලණි පුතා අහගෙන ඉන්නේ කලණි. සර් ආරයි පුතාට වචනෙන් ඔය D ගාන කියන්න පුළුවන්ද? ඔව් සර්. ආ කියන්නකො බලන්න. 45 බිලියන 496 මිලියන 200 250 40. ආන්න හරිය. කලින් හොඳයි. හොඳයි පුතේ හොඳයි. ඔව් එයා හරියට කිව්වා. එයා කලාප වලට හරියට වෙන් කරගත්තා නේද? මේක ඒක කලාපය මේක දහස් කලාපේ මේක මිලියන මේක බිලියන අන්න එහෙම වෙන් කරගන්න. ඔන්න දැන් පුතලා ලියාගන්න සර් කියන්නම්. 45 බිලියන නැත්නම් 45 බිලියන කියලා කියනවා. කමක් නැහැ. 45 බිලියන 45 බිලියන 496 මිලියන. 496 මිලියන. 496 මිලියන. 496 මිලියන. ලස්සන අකුරෙන් ලියන සර් මේ කියන්නේ 496 මිලියන. ඊළඟට 250000. 250000. මේ අර හතම වහලෙට වැඩේ කරන්න. නැත්නම් ශිෂ්‍යතට එහාට කොටු කර ගන්න වෙන දේ ගන්න. 250000. මයික් ඔෆ් කර ගන්න. බලට ඔන් කිරි වැඩ කරන්න දුන්නා කි. මයික් ඔෆ් කර ගන්න. 250000. 40 ඔන්න බලන්න පුතලා ලියපු එක හරියද කියලා 45 බිලියන බියන්න බිලියන 496 මිලියන 250000 40 හරිනේ තව වතාවක් කියනවා ඔන්න 45 බිලියන 496 මිලියන 250000 40 ලස්සන අකුරෙන් ලියා ගන්න හොඳේ හොඳට පැහැදිලිව निराවුල්ව ලස්සන ලියා ගන්න හොඳේ මම ආපහුවෙන්න බල තාපාරක් කියන්නම් අහගන්නකෝ 45 බිලියන නැත්නම් 45 බිලියන 496 මිලියන 250000 40 හරි සර් හොඳයි කාට ලියා ගන්න බැරි වුණාද නෑ නේද හැමෝම හරි නේද පුතේ හොඳයි ඈ ඊළඟට මම නෑ සර් ආ හරි ලියා ගන්න පුතේ ලියා ගන්න
ඉතින් පන්තිය වැඩ ටික බොහොම පිළිවෙලට යන්න ඕනේ ඈ. තායික වතාවක් කියන්නද? 45 මිලියන 496 මිලියන 205000 නැත්නම් 205000 කියලා කියන. 205000 40 Tengah mau makan nih deh, arah. Orang mampu tala lagi E P N gan ada ya, nama E P N E gan. Ah E gan, hemu mau kalau beli benny netu, bohong mau pilih beli ada gan gan mau pilih nih gan. Putra lu mang ganet ramu, endalat di lah dia nama. Ini sah leh sih nih deh. Khat wajar luak nih ini, netang mau awal deh, endah ini digut luku luak. Oke lu deh. Pasi partai kerja gan nam boleh dikit terakhir deh gan nam. Kamak ne, putra pahar karena keluar na pahar keragan, terus saya kunci lewat di mana, putra beri berani ya ini. Negar mana ikhnan geng ngahana ma, seru itu, kini kini ngahana putra kalau beri ne pa, putra lagi nama yang unik mana putra ini. Tamat tinawa may video on karo na diyan ang nga. So, api na kalante ka na. Oo. Oh. Kari ganagrami sila pinna ganagrasa. Hari sir. Hundayi. Nah, putala video on karena kita lagi ane, itu kalau kuala sebenarnya dari kita mau pilih nani, nah itu kalau putala dari kita lagi ane. Hari putih. Mudah deh, lastnya nanti pilih berarti karena nani. Hari, ah, mah ikhini keng ngahanda deh, right, balam, right, mata kianda kau deh, gihansa, utah hakin din nih, gihansa, oh, utara pulu, oh, utara pulu anda, ikhini kangana kianda wacane. Tadi signal mau hari jadi luat deh. Hari, malam tawa, cuta benar kira udah pas tawa di lapul gam beri dia lah. Hari jadi dia ane, kita kian ama hari jadi saya dah enne hari. Mata kian deh kau deh. Abishek, apa kira dia Abishek? Desiya pan nawa billionnya, desiya pas billionnya, visi. Pandas sar se tune taw parak kiyanne 259 billion 275 billion 23000 ane ne ne etra puta hari kiyanne 235000 403 harida ah onna waradanna ve modara balanna ona kalpanawen o etola meka api kiyanne kohomada Desiya panas nawa monomade billion, billion, billion.
desiye hette paha miliyene miyanne miliyene desiye tispanda hasn harasiye tune ona tawa tawa kiyenawa desiye panas nava biliyene miyanne desiye hette paha miliyene miyanne desiye tispanda has harasiye tune desiye panas nava biliyene desiye hette paha miliyene desiye tispan dahas harasiye tune lassana akure liya ganne ඔයාලට දැන් ඕන සංඛ්‍යාවක් කියන්න පුළුවන් වෙනවා තේරුණාද? හරියට වෙන් කරගත්තා නම් කලාප වල පුතාලට ඕන සංඛ්‍යාවක් කියන්න පුළුවන්. තාපාරක් කියන්නද? 259 මොනවද බිලියන 275 මිලියන 235403 ලස්සන අකුරින් ලියාගන්න. තව එක වතාවක් කියන්න පුතාලට ලියාගන්න. තවික වතාවක් කියන්නම් ලියාගෙන බැරුණේ යාළුවන්ට හොඳට හුඟක් දෙන්න 259 බිලියන 275 මිලියන 235403 හොඳයි හැමෝම වැඩ කරනවා පේනවා හොඳට වැඩ කරන්න හොඳට මහන්සි වෙන්න ගණිතයට හොඳට උනන්දු වෙන්න එතකොට හොඳට අකුරු ටිකක් ගන්න පුළුවන් වෙයි හරි ඊට පස්සේ පුතාලගේ F කියලා ගාන F ගාන G ගාන විතරයි තව ගණන් දෙකක් පුතාලගේ තියෙන්නේ මම ඒකත් එක්කෙනෙක්ගෙන් අහනවා බලමු අපි F ගාන ඉස්සලා ගණක රාමුවේ පෙන්න ගන්න පුතාලා පාඩ කරගන්න වෙලාව තියෙනවා නම් මේක මම පාඩ කරගන්න නැත්නම් පස්සේ පාඩ කළත් කමක් නැහැ F ගාන ගණක රාමුවේ පෙන්න ගන්න ලස්සනට F ගාන ලස්සන වෙන්න ගන්න පුතේ ගන්න කරා හරි ලේසි නේද පුතාලා හොඳට බලන්න කොයි කූරේද බෝලාඩු හරිද මේ කූරේට බෝල කීයක් දානවද බෝල ගාන හරියට දාලා තියෙනවද ඒවා හොඳට බලන්න සර් මම කියන්නද අතුරක් කියන පුතාගේ නම මොකද්ද? තරීෂ. හොඳ? තරීෂ. ආරයි. තරීෂ. චුට්ටක් ඉන්න මම අඳුරගන්නේ කොහොමද තරීෂ? නමද පුතාගේ දාලා තියෙන්නේ? ඔව් සර්. ආරයි. හරි. පුතාගේ 0611 අංකේ. ඔව් සර්. ආරයි. ආ තරීෂ කියන්න බලන්න. 3 බිලියන 893 මිලියන මිලියන 210560 අන්න හරි හොඳයි පුතේ තරිෂ හොඳයි තරිෂ හොඳයි තරිෂ හරියට කිව්වා එතකොට අපි මේක ඒක කලාපය මේක දහස් කලාපය මේක මිලියන කලාපය මේක බිලියන කලාපයනේ එහෙනම් අපිට පටන් ගන්න 3 බිලියන 893 මිලියන 200000 200 තියෙන නිසා අපි කියන්නේ 200000 560 කතාව පැහැදිලිනේ තව කතාවක් කියන්නම් 3 බිලියන 893 මිලියන 200000 560 තව පාරක් කියන්නම් 3 බිලියන 893 මිලියන 210560 හරිද පරිච්ඡේ හොඳයි ඈ හරි තව ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සර කියන්න සර තව තවත් කියන්න සමහර ලියා ගන්න බැරි නම් අය කියන්නකෝ ආ තව පාරක් කියන්න බලන්න ඔව් 3 බිලියන 893 මිලියන 210560 3 බිලියන 893 මිලියන 210560
මොදෙට ලස්සනට පැහැදිලිව නිරවුල් හදා ගන්න ඕනේ හරි සර් හරි අන්තිම ගාන පුතලගේ ජී කියන ගාන මම හිතන්නේ හැමෝටම දැන් අනුග්‍රහම වෙ පෙන්න ගන්න පුළුවන් කාටවත් ගැටලුවක් නැහැ ඒ වගේම තමයි ඒ වගේම තමයි ඒ වගේම තමයි පුතලට එක වචනින් කියන්නත් පුළුවන් ආරයි සර් විනාඩි දෙකක් දෙන්නම් ආ ලස්සන ලියාගෙන යන්න බලන්න Ramu ipin nana tone wacine lian nato ne. Iverai sir. Sir, you are here. Madam, what is it? How the mother Kiania came at the neck in another? Okay, me, Mato was a wasser picker than another. Mukade, oh, yeah, Pirani. Oh, me money, then put out a baby, a website, did you hammer, serve me one video with me, dear Matia. අද වෙබ්සයිට් එක කියලා තමයි පුතාලා බලන්න වෙන්නේ අපි group එකක නම් දාන්නේ නැහැ පුතේ වෙබ්සයිට් එකේ ගියාම පුතාලා සර්නිය උගන්නන්න පාඩම මේ විදිහටම බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. තව වෙබ්සයිට් එකට යන්න. හරිද? හරි. මෙලයි සර්. ඔකේ රුඩි. මෙලයි සර්. ආයි. හරි. දැන් බලමු මේ ජී ගාන කැමැත්තෙන් කවුරු හරි කියනවද මයික් කෙනකින් අහන්නද? ගිම්හානි. කියන්නම් සර්. පුතාලා පුළුවන්ද? කියන්න බලන්න ගිම්හානි. 275 මිලියන. ඔව්. නව මිලියන. ඔව් නව මිලියන. 235,403. අන්න හරි. ගැටලුවක් නැහැ නේද? හොඳයි. පුතාලා ලියාගන්න සර් කියන්නම්. 275 බිලියන බියන්න බිලියන 9 මිලියන ඒ 9 මිලියන කියලා කියන්නේ මේක තව අනිත් ඒවා තියෙන බිඳුනේ ඒ නිසා අපි කියන්නේ ඔව් 9 මිලියන 235,403 තවතාවක් කියනනම් 275 බිලියන 9 මිලියන 235,403 හරිද ඔකේ රුදේ මේ 275 මේ පන් කියලා දැම්මම කමක් නැද්ද? පන් බිලියන නෑ කමන්නේ 275 කියනවා 275 කියනවා පුතාටි කුමාරි බිලියන කියන වචනේ කියවෙන්න ඕනේ. දැන් මොනවද බිලියන කියන වචනේ කියවුන් නැත්නම් ගාන හදාගන්න බැහැ. බිලියන කියන වචනේ කියවෙන්න ඕන. අන්න ඒකයි වැදගත්. තේරුණාද? දෙසිය හැත්තෑ පහ බිලියන නව මිලියන 235,403 හරි නේද ගැටලුවක් නෑ නේද දැන් හැමෝටම පුළුවන් නේද කියන්න අන්න හරි දැන් එතකොට බලන්න ඔයාලට අමාරුයි කියලා කියන කුමන සංඛ්‍යාව ආවත් ඔයාලා ඒ සංඛ්‍යාව කලාප වලට වෙන් කරගත්තා නම් අන්න පුතාලට කිසිම ගැටලුවකින් තොරව ඒ සංඛ්‍යාව වචනින් කියන්න පුළුවන් ඔන්න අපි යනවා තුන්වෙනි ගාන
මෙන්න මේ කතාව වැදගත් ගොඩාක් අය වරද්දනවා සර්බුම්ම පිළිවෙලට ඇහැදිනවා කියලා දෙන්නම් ඔයාලා හොඳට කල්පනායින් මේ වැඩේ කරන්න ඕන පෙන්සලත් යන්න පුතාලා අතට මොකද මේ වැඩේ බොහොම පිළිවෙලට කරෙන්න ඕන වැඩක් එහෙම ආදරයි හරි මම පුතාලගේ මේ ගානට බෝඩ් එකට යන්නම් හොඳට බලා ගන්න මෙන්න පුතාලගේ ගාන ඒ කියලා තියෙන මෙන්න මේ ගාන හොඳට බලා ගන්න ඒ මෙතන පුතාගේ තියෙන්නේ හොඳට බලා ගන්න Tumsiya visi pahai hatai bindu kiya tiyena wada tunak tiyena wane bindu tunak sir pencil ganna kiyala kiyuwai dannawada issellamma karanne pencil aragena aga indala sankhya tunak gena vidihata kaanda karaganna mehe onna pencil e karaganna de a pencil e kohoma daaganna issellu onna pencil e karaganna de harida me tiyena sankhyawama Aga indala sankhya tunak kene vidihata iri kæli walin wen karagat. Den tama onna api sammata akarayata liyanne. Ute sammata akarayata liyenawa kiyala kiyanne hilakkan tuna gane wen kara kara liyenawa. Etakota tuna liwwa ilanga rule tuna liwwa punchi hissarak walage thiba sulagilla wage thiba nan athi. Hondara matake tiyaganna samahara aye meteta gama daanawa. Gama daanda bæ. Kamaa dammot weradi kamaa daanne ne oy calculator wala ema enne kamaawa kamaa daanna purudu wenna epa oyala aniwaryen metana punchi issara tiyanna menna wage sulagilla wage ida punchi issara tiyanne ekota athi ilangata 257 aaya punchi issara tiyala bindu 3 onnoka tama puthe api kiyanne sammata aakarayata liyenawa kiyala kiyak mokada kiyanne sammata aakarayata liyenawa Meka issellama sammata akarayen liyenakota oyala karanne hondara bala ganna issellama puthala karanne pencilin wen karaganna menna me wage wen karaganna pencilin naththam oyalaka waradda ganna onnoha wen karaganna ilakkan thuna gane me oh ilaka gane meten oh wen kara onnoha pencilin iriyanne ganna saya ayath kiyanna puluwanda kalin gane de පුතාලා සම්මතාකාරයේ ලියනකොට හොඳට බලා ගන්න මම මේ දැන් ඔයාලගේ මේ ස්ක්‍රීන් එකේ ලියන්නේ 43 පුංචි දිස්තරක් තියන්න ඔයි 150 පුංචි දිස්තරක් තියන්න ආයේ 500 කවුද මේක මගෙන් කියන්න හපු කෙනා සර් ශෂිනි කවුද ශෂිනි ඔබ වැට උරණිය අතු මට ඇහුන්නේ පුතාගේ නම පුතාගේ නම ඇහුන්නේ නැහැ මට ශෂිනි ආ ශෂිනි පුතාට පුළුවන් ද පුතේ මේක කියන්න ආ කියන්න 43 මිලියන 150,500 ආන්න හරි හොඳයි පුතේ ශෂිනි හොඳයි 43 මිලියන 150,000
පන්සියය හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය මයිකල් කරගන්න ආපාරක් කියන්නම් ලියාගන්න බැරුණේ අයට හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය ලස්සනම් පුරෙන් ලියන්න හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය ලස්සනම් පුරෙන් ලියන්න හතලිස්තුන් මිලියන එකසිය පනස් දහස් පන්සියය හරි නේද संख्या මෙන්න අගේ ඉතර සංඛ්‍යා තුන ගානේ වෙන් කරනවා. පළවෙනි පුතාලගේ ඔව්. 254 මුලට එනවා. 375 ඊළඟට එනවා. 205 ඊළඟට එයි. ඔන්න පුතාලගේ සම්මතාකාරයෙන් ලියලා තියෙනවා සර්. දැන් ඔයාලට මේක වචනයෙන් කියන්න කියලා කියනවා. කවුද රිද්මි කවුද කියන්නේ රිද්මිද රිද්මි සර් පුතා වීඩියෝ ඔන් කරලා දින්නේ ඔව් සර් සර් මං කියන්න ඔව් චුට්ටක් ඉන්න ඔව් අපි රිද්මිට අවස්ථාවක් දීලා ඉමුද मिलियन දෙසිය පහ ලස්සන අකුරෙන් ලියාගන්න 254 මිලියන 375000 205 254 මිලියන 375000 205 ලස්සන අකුරෙන් ලියාගන්න 254 මිලියන මියන්න මියන්න මිලියන 375000 205 254 මිලියන 375000 205 සර් මේ වේගෙන් යන්නේ නැහැ. එහෙම වැඩක් නැහැ. බොහොම පිළිවෙලට ටික ටික අපි මේ වැඩේ අවබෝධ කරගන්න ඕනේ නේද? තයිපවදාවක් කියන්නම්. ඔව් 254 මිලියන 375000 205 संख्या बिंदु तुम हरे दे उन्नले हुआ सम्मताकारे मेक मट किया ने काउ दे
සර් මම ගිම්හානි කියන්නද? සර් මම ගිම්හානි ඉස්සලා සර් කිව්වා නේද පුතේ? ඔව් සර්. අපිට ඉතින් උඩ අවස්ථාවක් දෙමුද? කමක් නැහැ නේද? කමක් නැහැ ටීචර්. හරි. මට කවුද කියන්නේ? සර් මම කියන්නද? පුතාගේ නම මොකක්ද? තරිණි. තරිණි. ආ තරිණි කියන්න බලන්න. 2,375,472 ලස්සන ලියන්න ඕනේ දෙක බිලියන 275,472 හරි සර් අහන්න බැරුණානේ පුතාලගෙන් දැන් අද ප්‍රතිපල ආවා නේද කට්ටියගෙම ඔව් සර් ඔව් සර් ඔව් අහන්න බැරි වුණා අපේ කවුද සමත් අය සර් ගිම්හානි පාස් ගිම්හානි පාස්ලයි පුතාගේ ලකුණු කීයද සර් අපේ පැත්ත 145 න් බැලුවේ මගේ 148යි 148යි පුතාගේ දිස්ත්‍රික්කය මොකද්ද නොවැරළිය දිස්ත්‍රික්ක. නොවැරළිය දිස්ත්‍රික්ක හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි. තව කවුද සමත් අය ඉන්නේ අපේ? සිඩ්නි පාස්. කවුද පුතේ? සර් සිඩ්නි පාස්. සිඩ්නි පාස් පුතා කොහෙද? කුරුණෑගල සර්. කුරුණෑගල පුතාගේ ලකුණු කීයද? 160යි සර්. 152 න් බැලුවේ. හොඳයි ඈ හොඳයි ඈ. තව කවුද? උෂිත පාස්. උෂිත 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 කොහෙද ගම්පහ ගම්පහ පුතාගේ ලකුණු කීයද 152යි 152යි හොඳයි තව කවුද පාස් අපේ සඳරු පාස් කවුද පුතේ සඳරු පාස් සඳරු සඳරු පුතාගේ ලකුණු කීයද 146 න් මට 149 149 හොඳයි තව සමත් අය ඔව් දැනට ඉච්චර නේද පුතේ ආ මේ අහගන්න ඕනේ දෙවුලි පාස් කවුද පුතේ දෙවුලි 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 පුතාගේ කොහෙද පුතා බදුල්ලේ බදුල්ලේ පුතාගේ ලකුණු කීයද 168යි 168යි හොඳයි ඈ හොඳයි ඈ ඔව් මෙහෙමයි පුතේ තව අපි සමත් අය ගොඩක් ඇති අද පන්තිල අපේ ටිකක් අලුතින් සම්බන්ධනේ විදුලිය ගැටලු ඉද සර් කීපදේම කතා කරා මෙහෙමයි සමත් අයට සර් උණුසු සුභවැතුම් එයාලට ගොඩක් නේද මහන්සියෙන් උපරිමින් මහන්සියලා සුශක්තිභාවයේ සමත් වෙනවා කියලා කියන්නේ ගොඩක් හොඳයි එතකොට තව දෙයක් තමයි පුතේ දැන් අසමත් අය කිසිම අවස්ථාවක පුතාලා අසමත් කියලා හිතන්නේ තේමාල දුක් වෙන්නත් එපා පුතාලා තව විභාග වෙනවනේ සාමාන්‍ය පෙළ විභාග වෙනවා උසස් පෙළ විභාග වෙනවා තව විභාග ගොඩක් වෙනවනේ පුතාලාට පුතාලා අන්නේවා ගොඩ දාගන්න ඒ කියන්නේ ඒ විභාග පාස් කරගන්න හොඳට මහන්සි වෙයි තව දෙයක් හැබැයි ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වෙන යාළුවෝත් ඉන්නවා වැඩ කරන්න නැති ඒ නිසා විභාගයේ සමත් වුණ හැම දෙනාම අදින් පස්සේ බොහොම පිළිවෙලට පන්තිවලට සම්බන්ධ වෙලා ඒ තමන්ගේ වැඩ පිට හරියට කරගන්න ඊළඟට අසමත් අය කිසිම අවස්ථාවක දුක් වෙන්න එපා. හරිද කිසිම අවස්ථාවක දුක් වෙන්න එපා. අනිවාර්යම අසපන්නේ මට බෑනේ. එහෙම ලකුණු 100ට වඩා ගත්තා නම් ලකුණු 75ට වඩා ගත්තා නම් ඔයාලා හරි දක්ෂයි පුතේ. එහෙනම් ලකුණු 75 100ට වඩා වැඩියෙන් ගත්තා නම් ඔයාලා දක්ෂයි. ලකුණු දෙකක් මැදින් ඒ ගැටලුවක් කරගන්න එපා පුතා. ඔයාලා දක්ෂයිනේ. එහෙනම් ලකුණු 200ක් දෙනකොට 100න් එහා ගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාලා දක්ෂයිනේ. ඒ නිසා පුතේ කවුරු දුක් වෙන්න එපා.
හොඳට මහන්සියලා අද ඉඳලා ඒ අඩුපාඩු ටික හදාගෙන හොඳට වැටි කියලා ඔයාලගේ පුංචි ගැටලුවක් කියලා විභාගයේ ලකුණකින් අසමත් වෙන්න ඇති ලකුණු දෙකකින් අසමත් වෙන්න ඇති තුනකින් අසමත් වෙන්න ඇති එහෙම වෙන්නේ ඇති එතකොට මේ අසමත් වුණා කියලා අපි දුක් වෙන්න හොඳ නැහැ අපි හොඳට මහන්සියලා ඕනාවෙන් අපේ පාඩුව අපි වැරදි හරියට කරගෙන යනවා තව විභාගෙ තියෙනවනේ අපිට තියෙනවා දස් පෙළ තියෙනවා වාර විභාග ගොඩක් වෙනවා නේද ඒවෙන් අපි හොඳට මහන්සියලා ඒ නිසා පුතාලා ලකුණු කින්දකින් පුතා අසමත් වුණත් පුතාලා ලකුණු 100ට වඩා වැඩි කුල 75ට වඩා වැඩි සුගතන් වල ලක්ෂ්‍ය උනේ ඒ නිසා ඔයාලා ඒව ඉතින් හිතන්නේ නැතුව මෙතනින් යහට පුතාලා හොඳට වැඩි දියුණු කරගෙන යන්න. ඒකෝර මම හිතන්නේ පුතාලාට හොඳ ලකුණු ටිකකට ගණිතේ නම් හොඳ ගණන් හොඳ ගණන් ටිකක් හදාගන්න විද්‍යාව නම් හොඳ විද්‍යාව ටිකට ලකුණු ටිකක් ගන්න. ඒවා වගේ වගේ පුතාලාට පුළුවන් වෙයි. ඒ නිසා කවුල් අදහිරටපත් වෙන්න එපා. මෙතන හොඳ මහන්සියලා අමරාත්ලාගේ උපදෙස් අරගෙන ඊට පස්සේ පුතාලගේ ක්ලාස් වල සම්බන්ධ වෙලා අපේ පාසලේ නම් අපේ පාසලේ තියෙන හැම විෂයකම සම්බන්ධ වෙලා ඒ නිසා පුතාලා හොඳට මහන්ස වෙලා උනන්දු වැඩි කරගෙන එතකොට ඔයාලු පුළුවන් මේ දවසක හොඳ ලකුණු ටිකක් අරගෙන රටට වැඩදායි පුජ්‍යලේ වෙන්න. ඒක නිකන් අර ආවට ගියාම කරන්නම් වාලි එහෙම කරන්න එපා පුතේ කවුරුත් හොඳ නෑ. හරි. මම ඊ ගානට යනවා. ඊ ගාන හදලා අපි අවසාන කරනවා F ගානයි G ගානයි පුතාලට ගෙදෙද්දි හදන්න කියලා E ගාන බලා ගන්න පුතාලා හදා ගන්නා විදිය හොඳයි මෙන්න E ගාන. ඔව් E ගාන ඉස්සෙල්ලාම අපි සංඛ්‍යා තුන ගානේ වෙන් කර ගන්නවා මාත් එක්කම වෙන් කරමු මෙතනින් පැන්සලෙන් වෙන් කළා මෙතනින් පැන්සලෙන් වෙන් කළා මෙතනින් පැන්සලෙන් වෙන් කළා හරිද රයිට් ඊට පස්සේ මේක අපි කලාප වලට වෙන් කර නැත්නම් සම්මතාකාරයෙන් දිනනවා මෙහෙම 5 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
ඔව් චුට්ටක් ඉන්න පුතේ හරි ඊළඟට ඔන්න සර් වෙන් කළා පැන්සලේ දැන් ඔයාලා සම්මත ආකාරයෙන් ලියනකොට 55 ස්තනක් 950 ස්තනක් 300 ස්තනක් 375 ඔන්න ලිව්වා කොහොමද සම්මත ආකාරය මේක කවුද මට කියන්නේ Rani Mas. 55 billion, 950 million, 375 million, 375 million, 375 million. Enam putra di Fganai, Jiganai, Gidetti. Oh, Fganai, Jiganai, Ganande putra lagi Gidetti keranda. Seroya hadapu vidya ramah hadanda.
කිසිම අවස්ථාවක කලාප වලට වෙන් කරන්නේ නැතුව නැත්නම් සම්මත ආකාරයෙන් කියන්නේ නැතුව පුතාලා ගාන කියන්න යන්න එපා. එහෙම කියන්න යන හැම ගානක්ම වලට වර්ධින්න පුළුවන්. ඒ නිසා අග ඉඳලා සංඛ්‍යා තුනත් වෙන් කරලා එක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය කියලා වෙන් කරලා ඊට පස්සේ පුතාලා සංඛ්‍යාව කියන්න පටන් ගන්න. එහෙම කියන හැම සංඛ්‍යාවක්ම වලගේ හරියටම හරියනවා. ඒක සංඛ්‍යාවක්වත් වරදින්නේ නැහැ. කතාව පැහැදිලිද? එතකොට F ගානයි G ගානයි ඉතිරි කරලා හදන්න පුළුවන් වෙයි. ඒ මාතර. ඊළඟ දවසේ අපිට තව පුංචි වැඩක් තියෙනවා මෙන්න මෙතන. මොකද බලා ගන්න පුතාලා. මේ බලන්නකෝ වචනෙන් දීලා ඉලක්කමෙන් ලියන්න කියලා කියනවා. ඔන්න ආයෙ වරදින්න පුළුවන් තැන. ඒක අපි ලබන සතියේ කතා කරනවා. අද පුතාලට මේ දක්වා කතා කරපු දේවල් වල කාට හරි ගැටලුවක් අමාවතරක් තේරෙන්න නැත්නම් තියෙනවද කාට හරි ගැටලුවක් තියෙනවද අහන්න පුතේ ඕන ප්‍රශ්නයක් අහන්න ගන්න ඉබන් ගැටලුවක් නෑ නේද පුතේ හොඳට ඔව් හොඳට පාඩම තේරුණා එතකොට ඕන ලබන සතිය හැමෝම අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙන්න ඔකේ නේද සර්ගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ආසගේ නම්බරේ අම WhatsApp නම්බරේ සර් බෝඩ් එකේ ලියන්න වෙන 0.70y 58යි 32යි 531 සර්ගේ නම සමන් ඔන්න නම්බරේ 0.70y 58යි 32යි 531 මගේ නම සමන් හොදේ එතකොට ඕන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන එක දාන්න කැලුවක් නැහුවේ හරි එහෙනම් ශිෂ්‍යත්වයේ සමත් අයට සුබපතන ගමම්ම අසමත් අය පොදර උනන්දු වෙලා අඩුපාඩුව හදාගෙන පොද ගමනක් යන්න පොදර මහන්සිලා වැඩ කරන්න එහෙනම් අපි ලබන සතියේ ස්ථානීය ගී අගේ කියන පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ නිබන්ධනයේ ලෑස්ති කරලා තියෙන පුතලාට දෙන්න ලබන සතියේක මම ගෲප් එකට දාන්න පොදර වැඩ කරන්න පොදර මහන්සි වෙන්න ශිෂ්‍යත් විභාගයේ අසමත් වුණා කියලා කවුරු දුක් වෙන්න එපා. තව පාස් වෙන්න ඕන විභාග ගොඩාක් තියෙනවා. ඒ නිසා එකක් අසමත් වුණා කියලා කවුරු දුක් වෙන්න එපා. හරිද? එහෙනම් අද පන්ති වැඩි ටික අවසන් කරනවා. ආයි බොන් සිල් දෙනාටම. ආයි බොන් සර්. ආයි බොන් සර්. හරි.